සුබ දවසක් කියලා ගුරු විදාව YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ අදත් කතා කරන්න ආවේ අත්‍තරම් මේ මාකට් එකේ කඩා වැටීමට හේතු වුණේ මොකක්ද කියන එක ගැන. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මේ කොරෝනා වලට වැක්සීන් එකක් ආවා, වැක්සීන් එකක් ගැන නිවුස් එකක් ආවා, මේක 90%ක් සාර්ථකයි කියලා. ඉතින් මේ නිවුස් එකකින් තමයි මාකට් එකේ අද මෙන්න මේ විදිහේ හැසිරීමක් ඔයාලට දැක ගන්න පුළුවන් වුණේ. ඉතින් ඔයාට මේ ඔයාලා මාකට් එක දිහා දැක්කනම් බැලුවනම් ඔයාලට තේරෙන්නේ නැති HPI එක කොහොමද හැසිරුනේ කියලා. ඔයාලට පේනවා ඇති මාකට් එක ඕපන් වෙලාවේදී 6159 ඉඳන් 12 වගේ ටයිම් එකේදී 6099 වගේ වෙනකන් ඩවුන් වුණා. ඊට පස්සේ මාකට් එක ක්ලෝස් වෙනකොට 6090 වගේ ලෙවල් එකට, මේක 95 ලෙවල් එකට වගේ මේක ඩවුන් වෙන්න ගත්තා. හැබැයි ඔයාලට පේනවා ඇති S&P SL 20 මිල දර්ශකය මේ සමාගම් 20ක් ඇතුළත් මිල දර්ශකය ඔයාලට පේනවා ඇති 101.34 ගෙන් යම් කිසි දුරකට අප්වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක දෙකේ අතර වෙනස තමයි අපි දැනගන්න ඕන. අපි දැන් පහුගිය දවස්වල දැක්කේ HPI එක අප් වෙනකොට S&P SL එකත් අප් වෙනවා. HPI එක ඩවුන් වෙනකොට S&P SL එකත් ඩවුන් වෙනවා. නමුත් අද මේකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා, ප්‍රතිවිරුද්ධ දෙයක් වෙලා තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි මේ වැක්සීන් එකේ නිවුස් එක. ඉතින් ලංකාව විතරක් නෙමෙයි ගොඩක් ෆොරින් මාකට් වලත් මේ තත්ත්වය ගොඩක් වෙලාවට මේ විදිහටම තිබුණා. ඉතින් මේකට හේතුව අපි හරියට අඳුරගන්න ඕන. මොකද මාකට් එකේ ඉන්න අය තාර්කික නැහැ කියලා කියනව නෙමෙයි, තාර්කිකයි. හැබැයි යාලා හිතන පැත්ත පොඩි අවුලක් තියෙනවා. මොකද මේ ගොඩක් අය හිතන්න ගන්නවා මේ වැක්සින් එකත් එක්ක මාකට් එකේ ඉන්න මිනිස්සු හිතයි ටුවරිසම් අප්වේ, බැංකු වලට හොඳ මේ කාලයක් ඒවි, යාලා ප්‍රොෆිට් කරાવી, මේ එතකොට ආනයන අඩු කරાવી, ආනයන සීමා කරපු ඒවා අඩු කරાવી, එතකොට වෙනද විදියට මෙයාලගේ බිස්නස් ටික වේවි, ෆොරිනර්ස්ලා මෙහි ලංකාවට එවි, ඇවිල්ලා යාලා මෙහි පීදම් කරන්න ගනීවි, හොටෙල්ස් ටික හොඳට යාලගේ ඉන්කම් ගන්න පටන් ගනීවි. මෙන්න මේ විදියට යාලා හිතන්න පටන් ගන්නවා. ඇත්තටම ඔය කියන తත්වය ඇදි වෙනවා මේ වැක්සින් එකත් එක්ක. නමුත් ඔය කියන తත්වය ඉක්මනටම ඇති වෙන්නේ නැහැ. ඔයාලා තාර්කික වෙන්න ඕන. මොකද එහෙම සාමාන්‍යයෙන් ඇති වෙන්නේ නැහැ. මොකද ඔයාලා ගත්තොත් ඇමරිකන් ගත්තොත්, ඊට පස්සේ ඕස්ට්‍රේලියා ගත්තත්, මේ මිනිසුන්ගේ ගොඩක් වෙලාවට රැකියාව නැති වෙලා තියෙනවා. මේ මිනිසුන්ට මේ මිනිසුන්ගේ ව්‍යාපාර වහන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් ලොකු අමාරු කාලයක් පහු කරමින් තමයි මේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ. එතකොට යාළ මේ වැක්සින් එකක් හොයාගත්තු ගමන් ට්‍රැවල් කරන්න පටන් ගන්න නැහැ. ඔයාලට ඒක තේරෙනවා. ඉතින් මේ මිනිස්සු මුලින්ම යාළගේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න ඕන. ඊට පස්සේ තමයි යාළ ට්‍රැවලින් වලට වගේ දේවල් වලට යොමු වෙන්නේ. ඒ වගේම ලංකාවෙත් දැන් තියෙන තත්ත්වය. තාම ලංකාවට මේ වැක්සින් එක ඇවිල්ලවත් නැහැ. තාම ගේනවා කියන මට්ටමේ තමයි ඉන්නේ. තාම ඒක ටෙස්ටිං මට්ටමේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් උඩදී ඔයාලට හිතන්න පුළුවන්ද මේ හොටෙල් ටික ඉක්මනට රිකවර් වෙයි කියලා, මේ බැංකු ටික ඉක්මනට රිකවර් වෙයි කියලා. මං කියන්නේ මේ බැංකු ගන්න එපා, ඔයාලට හොටෙල් ගන්න එපා කියලා නෙමෙයි මං කියන්නේ. ඔයා මෙන්න මේකේ ඇතුළේ මේ තරඟකාරීත්වයේදී, තරඟකාරී මිලකට නැත්තම් පහුගිය දවස්වල තිබුණේ නැති මිල ගණන් වලටත් ඔයා දැන් මේ තරඟයට එල්ලිලා මේ හොටෙල්ස් පස්සේ යනවා. ඉතින් මේකෙන් අන්තිමට වෙන්නේ ඔයාට ලොකු ලොස් එකක් ඉස්සරහට. තව මාසයක් දෙකක් ඔය නිවුස් එකේ තියෙයි. සමහරවිට සතියක් දෙකක් තියෙයි. ඔයා දන්නවා මාකට් එකේ පහුගිය දවස්වල හොඳටම ප්‍රොෆිට් කරපු ෂෙයාර්ස් වල පවා ෆයිනෑන්ෂියල් රිපෝර්ට් අවුට් වෙච්ච මේ ෆයිනෑන්ෂියල් රිපෝර්ට් සබ් මේ ලැබිලා තියෙද්දිත්, හොඳ ප්‍රොෆිට් කරලා තියෙද්දිත් මේ රිපෝර්ට් වලින් මේ ෂෙයාර් ප්‍රයිසස් බැස්සා. වට උදාහරණයක් විදියට එක්ස්පෝ පෙන්වන්න පුළුවන්, ඩිප් පෙන්වන්න පුළුවන්. වැඩි කාලයක් තිබුණේ නැහැ, දවසයි දෙකයි තිබුණේ. ඒකේ මේ ප්‍රොෆිට් මේ ප්‍රයිසස් උඩට ගියා. ආයිම දැන් ගොඩක් බහලා තියෙනවා. දැන් ඔයාලට අද මාකට් එකේ සම්පූර්ණ එකක් ගත්තොත් ඒක බලා ගන්න පුළුවන්. අපි ගමු ඩේලි මාකට් සමරි එකක්. මේ දැන් ඔයාලට මෙතන පේනව ඇති මේ මෙතන බලන්න බැහැ, මම ඔයාලට පෙන්වන්නම් මගේ ට්‍රේඩ් ප්ලැට්ෆෝම් එකෙන්. දැන් අද ටොප් ලොසස් අපි අරගෙන බැලුවොත් එහෙම මෙතන අපිට පුළුවන් වොච් වලට ගිහිල්ලා ටොප් ලොසස් බලන්න. ටොප් ලොසස් බැලුවොත් ඔයාලට පේනවා සනස, ඒ වගේම රෙග්නිස්, ඒ වගේම ඩිප් ප්‍රොඩක්ෂන් ප්‍රොඩක්ට්, ඒ වගේම හේලිස්, ඒ වගේම සිංග යෝක්, ඒ වගේම එක්ස්පොලංකා, මේ සිලෝන් හොස්පිටල්, ඊළඟට හයිකාබ් වගේ, හයිකාබ් ලිමිටඩ් වගේ මේ වගේ කම්පැනිස්. දැන් ඔයා මෙතනින් මේ දවස්වල වැඩිපුරම කතා වුණු ෂෙයාර්ස් තමයි මේ ඩිප් කියන්නේ, ඒ වගේම හේලි, සිංග, ඒ වගේම එක්ස්පෝ, මේ රෙග්නිස්, මේ වගේ කම්පැනිස් වල ෆයිනෑන්ෂියල් හොඳටම තිබුණා. නමුත් මේ අද ඔයාට පේනවා ඇති එයාලගේ කොච්චර ප්‍රසන්ටේජ් එකකින් අද ඩවුන් වෙලා තියෙනවද කියලා. දැන් ඔයාට පේනවා ඇති රෙග්නිස් එක 16.7%කින්, ඒ වගේම �ඩිප් එක වැටලා තියෙනවා 49%කින්. ඒ වගේ ලොකු ප්‍රමාණයන්ගේ මේවා ඩවුන් වෙන්න හේතු වෙලා තියෙනවා මෙන්න මේ වැක්සීන් එකේ නිවුස් එක. ඉතින් මම කියන්නේ නැහැ මේ ෂෙයාර්ස් වලවා ඉන්වෙස්ට් කරන්න ඕන මේ ප්‍රයිස් එකට කියලා.
නමුත් ඔයා තීරණය කරන්න ඕන අද ටොප් ගේනස් බැලුවොත් මොනවද කියලා. අපිට ටොප් ගේනස් බලමු. අර පේන ඇති කලින් නැති වුණ මෙන්න මේ හොටෙල් එහෙම මේ හික්කඩුව බීච් රෙස්ටෝරන්ට් ඒ වගේම තාජ් ලංකා මේ වගේ මේ හොටෙල් ටිකක් තමයි අද හොටෙල් ටිකක ප්‍රයිසස් තමයි අද අප් වෙලා තියෙන්නේ. ඉතින් මේ 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 ෂෙයාර්ස් ටික වට මීට පහුගිය දවස්වල මීට වඩා අඩුවට ගන්න තිබුණා. ඔයා දැන් මේ කලබලයට මේ ටික ෂෙයාර්ස් බයි කරන්න ගිහිල්ලා ඒකේ ප්‍රතිඵලයක් ඔයාට ළඟදිම ගන්න හම්බෙන්නේ නැහැ. මොකද ටුවරිසම් රිකවර් වෙන්න අඩුම තව අවුරුදු කහමාරක්වත් යයි කියන මට්ටමේ තමයි ඒ පාරිසරික තත්ත්වයන් ගත්තට පස්සේ දේශපාලනික තත්ත්වයන් ගත්තට පස්සේ පේන්න තියෙන්නේ. අනිත් එක තමයි මේකට හරියට බෙහෙතක් කන්ෆර්ම් වෙලා නැහැ 100%ක්. ඒකේ අතුරු ප්‍රතිඵලක් මොනවද කියලා හරියට දන්නේ නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් උඩ ඔයා මෙන්න මේ වගේ ෂෙයාර්ස් බයි කරනවා කියන එක පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක වෙන්න තමයි මට ඇත්තටම උවමනා වුනේ. ඉතින් ඒ වගේම මේ අපි මේක කියනවා වගේම ට්‍රේඩර් කෙනෙක් වෙන නිමල් පෙරේරාත් මේක ගැන අදහසක් දක්වලා තියෙනවා. Loss making companies due to COVID will take at least another 2 years make decent result and it is absolutely hilarious to see selling of profit making company shares on unconfirmed news of vaccine කියලා. ඒ කියන්නේ මේක මේ හාස්‍යජනකයි කියලා තමයි කියන්නේ මෙයා. මේ මෙච්චර profit කරපු companies තියාගෙන මේ මේ පහුගිය දවස්වල COVID නිසා loss වුණු companies වලට තව recover වෙන අවුරුදු දෙකක්වත් යනවා. මේ එහෙම තියාගෙන මේ ප්‍රොෆිට් උණු මේ ෂෙයාර්ස් සෙල් කරන එක මේ තාම කන්ෆර්ම්වත් නැති නිවුස් එකක් ගැන ඔයාලා විශ්වාස කරන එක ගැන අර හාස්‍යජනකයි කියලා තමයි එයා කියන්නේ. ඉතින් අපි ආකුව පල්ලියට මේක පිළිගන්නව නැහැ. මේකේ ඇත්ත තත්ත්වය මොකක්ද කියන එක ඔයාගේ මේ සෙන්ස් එකට ඔයාට දැනෙන විදිහට ඔයා පිළිගන්න ඕන. ඇත්තටම ඔයාට තේරෙනවනේ මේක රිකවර් වෙන්න ගොඩක් කාලයක් යනවා කියලා. දැන් මම මගෙන් කට්ටිය පහුගිය දවස්වල ඇහුවා හොටෙල් හොඳයිද කියලා. ඉතින් මම කිව්වා අර අවුරුදු 2 3ක් බලන් ඉන්න පුළුවන් නම් මේ ෆික්ස් ඩිපොසිට් එකක් වගේ දාගන්න මේ ධර්ම කියලා හිත හදාගන්න පුළුවන් නම් මම යාලට කිව්වා හොටෙල් ටිකක් බයි කරලා තියන්න කියලා. ඔයාලට අමතර එක්ස්ට්‍රා මුදලක් තියෙනවනම් ඒකට මේ මේ මොකද අපි කියනවා ඒකට අවස්ථික පිරිවැයක් නැත්තම් මේ කොස්ට් එකක් නැත්තම් මේ ඔයාට මේ හොටෙල් ටිකක් අරන් දාගන්න කියලා. මොකද මේ ඒවා හොඳම ප්‍රයිසස් වල තියෙනවා ගන්න පුළුවන්. හැබැයි ඔයා මේ දැන් යන ප්‍රයිසස් වලට ගිහිල්ලා මේක අරගෙන තව මාසෙකින් දෙකකින් ඔයාටම තේරෙනවා මේ ප්‍රයිසස් ආයි ඩවුන් වෙනවා. මොකද මේ වගේ එකපාර ෆොරිනර්ස් වල එන්නේ නැහැ. මේ එකපාර බිස්නස් අප් වෙන්නේ නැහැ. එතකොට මේ බැංකු වලට තාම ලබා දීලා තියෙන මේ 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 ව්‍යාපාර ගොඩනගා ගන්න දීලා තියෙන මේ මේ ඉන්ට්‍රස්ට් රේට් අඩු වැඩි වෙන්නේ නැහැ. මේව තාම මේ මට්ටමින් යනනවා තව අවුරුදු දෙකක් විතර ලංකාවට. ඉතින් ඒක හින්දා තමයි මේව අප් වෙන්නේ නැත්තේ. නැතුව මේ ෂෙයාස් ගන්න එපා කියනවත් මේ මේ ෂෙයාස් හොඳ නැහැ කියනවත් නෙමෙයි. රැල්ලට ගිහිල්ලා මේ ෂෙයාස් බයි කරන එක කිසිම තේරුමක් නැහැ. ඉතින් ওই ଟିକ තමයි කියන්න ඕනේ. දැන් ඔයාද බැලුවොත් එහෙම ෆොරින් පර්චේස් ඒ වගේම ෆොරින් සේල්ස් ගත්තත් මම හිතන්නේ එයාලත් මේකට බය මේ අමුතුම විදියකට රියැක්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ ෆොරින් පර්චේස් තියෙනවා වාර මිලියන 37ක් වගේ. ඒ වගේම ෆොරින් සේල්ස් තියෙනවා මිලියන 271ක්. එයාලත් මෙතනට මම හිතන්නේ එයාලගේ මාකට් වලට යන්න ඇති. මොකද දැන් හිතන්න ඔයා වෙන රටක ඉන්න කෙනෙක් නම් ඔයා USA වගේ ඉන්න කෙනෙක් නම් ඔයා ලංකාවේ මාකට් එකේ මේ ඉන්වෙස්ට් කරනවට වඩා එයාට එයාගේ රටේ මාකට් එකේ US වල ඉන්වෙස්ට් කරලා මේ කැපිටල් ගේන් එකක් ගන්න පුළුවන් නම් එයා තවදුරටත් ලංකාවේ මාකට් එකේ රැඳිලා ඉන්නේ නැහැ. ෂෝට් ටර්ම් හරි එයා මේකෙන් අයින් වෙලා සේල්ස් කරලා එයාගේ සල්ලි ටික ඉක්මනට එයාගේ මේ US මාකට් වලට දානවා. ඉතින් අපි දන්නවා ගොඩක් වෙලාවට ෆොරිනර්ස්ලා ලංකාවට වෙන මාකට් එකකට එනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම එයාලා එයාලගේ රටෙත් ඉන්වෙස්ට් කරලා තියෙන අය තමයි ඉන්නේ. උදාහරණයක් විදියට දැන් CSC ගැන නොදන්න කෙනෙක් US මාකට් එකට යන්නේ නැහැනේ. අන්න ඒ වගේ. ඉතින් මේ දෙක අතර සල්ලි එහෙම එහෙ වෙනව නිතරම. දැන් ඔයාලට පේනවා ඇති මේ මිලියන 271ක් අද ෆොරින් සේල්ස් ආපු හින්දාත් මේ මාකට් එකේ ඩවුන් වීමකට හේතු වෙන්න ඇති. මේ ඒ වගේම මේ දවස්වල අර අපි දැකපු මේ මෝස්ට් ට්‍රේඩ් වුණු මේ ෂෙයාර්ස් ටික, ඒ කියන්නේ ওই එක්ස්පෝ ඒ වගේම අපි දැක්කා ඩීප් ඒ වගේම මේ සිංගර් හේලිස් ගෲප් එක ඒ වගේ ওই වගේ ෂෙයාර්ස් අද පොඩ්ඩක් ඩවුන් වෙන්න එකම හේතුවක් වෙන්න තියෙන එකට. ඉතින් මේ ඒකත් එක්කම තවට පෙන්වන්න පුළුවන් මට මේකේ මේ දොර වල පේනවා ඇති මෙතන මාකට් එකේ CSE එකේ මේ S&P SL එක අප් වෙලා ඒ වගේම SPI එක ඩවුන් වෙන්න ලොකුම හේතුවක් උනේ ඔන්න ඔය කියන தত্ত্বය. ඉතින් මේ අපි බලන්න ඕන, අපි තාර්කික වෙන්න ඕන. තාර්කික වෙලා තමයි මේ තීරණ ගන්න ඕන. රැල්ලට යන්න නෙමෙයි. ඔයා දකින්න ඇති ඔයා එක්ස්පෝ පස්සේ ගියා කාලයක්
දැන් අද එක්ස්පෝ එක රුපියල් 26කට වගේ වැටිලා තියෙනවා 25කට වගේ තමයි බිඩ් ප්‍රයිස් එක දාලා තියෙන්නේ දැන් මේක 28ට ගත්ත අය ඉන්නවා 29ට ගත්ත අය ඉන්නවා දැන් යාළුවන්ට ලොකු ලොස් එකක් වෙලා ඇති ඉතින් මං කියන්නේ යාළුවත් කලබල වෙන්න ඕනේ නැහැ සෙල් කරන්න ඉතින් ඔයාලගේ ස්ට්‍රැටජි එකක් ඇති වෙනමම ඔයාලට ආවෙනික වෙච්ච එහෙම තියෙනම් ස්ටොප් ලොස් මොනවා හරි තියෙනවා නම් ඒ වගේ කරගන්න නමුත් මං කියන්නේ නැහැ මේක මොකද මේ තත්ත්වය తాවකාලිකයි මේ තත්ත්වය නැවත රිකවර් වෙන්න පුළුවන් සතියකින් දෙකකින් ඒක හින්දා ඔයාලගේ ලොකු ලොස් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පොඩක් ඉවසලා බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා මේ මාකට් එක අනිත් පැත්ත ගහනවා අනිවාර්යයෙන්ම ඉතින් මට කියන්න ඕනේ ඔය ටික මේ නිමල් ප්‍රියරගේ එකත් බලන්න යාර තව කමෙන්ට් දාලා තියෙනවා ට්විටර් වල මේක තියෙන්නේ ඉතින් ඔයාලා මේ මෙයාලත් එක්ක සම්බන්ධ වෙලා මෙයාලගේ මැසේජ් නිතරම බලන්න මොනවද මෙයාලා දාන්නේ කියලා අපිට ගන්න දේවල් තියෙනවා මොකද මෙයාලා කියන දේවල් වුණත් අපිට ගන්න දේවල් තියෙනවා මාකට් එකේ හැසිරීම ගැන මේ එහෙනම් තවත් වැඩගත් වීඩියෝ එකකින් ඉනිපුත් මනට මහම්බෙමු මේ ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාන්න ඔයාලට ලොස් වුණාද ඔයා ප්‍රොෆිට් කරාද ඔයත් මේ හොටෙල් පස්සේ ගියාද කියන එක ගැන පොඩි අයිඩියා එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා එහෙනම් සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා